නව ගාස්තු ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා අයවැය යෝජනා අවස්ථාවේදී මේ පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය කුමක්ද කියන එක පිළිබඳව ප්‍රකාශයක් කළා. ඒ අනුසාරයෙන් සියලුම දෙනාට දැන් මේ ගැන පුළුවන් ප්‍රතිචාර දක්වන්න. විශේෂයෙන්ම හෙට දිනේ මම හිතන අපේ මාධ්‍යවල එක පළවෙන්න ඕනේ හෙට දිනේ පදනම් ආයතනයේදී මහජන උපයෝගිතා කොමිසම බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ උනන්දුව දක්වන අයගෙන් ප්‍රතිචාර. දැන් ගොඩක් දෙනෙක් මේ අපේ අමාත්‍යංශයෙන් අහනවා මේ මොනවාද මේ විදුලි බල ගාස්තු ක්‍රමය ගැන. නමුත් මේක දැන් කරන්නේ මහජන උපයෝගිතා කොමිසමිනුයි නව විදුලි බල පනත අනුව 2009 සම්මත වෙච්ච. ඒ නිසා හෙට දිනේ ඒ නව විදුලි ගාස්තු ක්‍රමය පිළිබඳව ඒ අයට අදහස් දක්වන්න පුළුවන්. අපේ ඇතම් ජනමාධ්‍යත් ඒ වගේම සාමාන්‍ය පාරිභෝගිකයාටත් ඇති වෙලා තියෙන ගැටලුවක් විදුලිය බිල මෙච්චර ඇයි වැඩි කියලා තියෙන ගැටලුව. ඇත්තටම අපේ විදුලිය මේ ගත්තයින් පස්සේ අපේ විදුලියේ සමස්ත වියදම ජනනයට සම්ප්‍රේෂණයට බෙදා හැරීම කියන මේ කරුණු තුරටම යන සමස්ත වියදම ගත්තම අපිට මේ වසරේ තාමත් හරියට මේක කියන්න බැරි වුණත් අපේ තියෙන ඇස්තමේන්තු අනුව රුපියල් 17,151ක් වැය වෙනවා. ඉතින් එතකොට මේ ඔක්කොම ගාස්තුව ජනනය සම්ප්‍රේෂණය ඒ වගේම බෙදා හැරීම කියන තුනේම තියෙන සමස්ත ගාස්තුව ගත්තම මේක තමයි ගාන. එතකොට අපි විකුණන්නේ 13,710ට. ඒක ඒක තමයි මේ ගැටලුව විදුලි බල මණ්ඩලයේ මහත් පාඩුවට හේතුව, ඒක ප්‍රධාන හේතුව. ඉතින් විදුලි බල මණ්ඩලයේ අතීතයේ උදාහරණයකට 1970 විදුලි ඒකකයක් නිපදෙව්වේ 7-8ට. විකුණුවේ 7-16ට. ඒ කියන්නේ ඒ කාලෙට ගත්තොත් ජනනය කරන වියදම ලැබිච්ච වියදම වගේ දෙගුණයකට වික්කේ. ඒ ලොකු ලාභයක් විදුලි බල මණ්ඩලයට තිබ්බා. එහෙම තමයි උනේ ඒක. ඉතින් ඒ 7-8ට තිබිච්ච එක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ඇවිල්ලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රධාන හේතුව ඒ කාලෙත් ජල විදුලියෙන් තමයි මේ ඔක්කොම කරේ. නමුත් 1995න් පස්සේ ජල විදුලියෙන් පමණක් අපේ ඉල්ලුම සපයන්න බැරි වුණා. ඒ නිසා අපට අවශ්‍ය වුණා තාප විදුලිය. දැන් අපේ ඉල්ලුම ගැන කියනවා නම් ඉල්ලුමේ ආකාර දෙකක් තියෙනවා. ඒක තමයි එක මොහොතක ඉල්ලුම. රෑ 9:10 වෙනකොට රෑට අපේ ඉල්ලුම නගිනවා මෙගවොට් 1900ට මොහොතකදී. නමුත් අපේ මුළු ජල විදුලි බලාගාර උපරිම පිරලා ගියත් තියෙන්නේ මෙගවොට් 1200ක් වගේ ගන්න. අනිවාර්යයෙන්ම තාප විදුලිය දෙන්න ඕනේ මේ මොහොත පවත්වාගෙන යන්න. ඊළඟට වර්ෂයේ පුරා අපේ ජනනය සඳහා අපි ගිගාවොට් එහෙම නැත්නම් මෙගවොට් අපි ගත්තොත් කිලෝවොට් පැය මිලියන 10,000ක් පමණ අපිට අවශ්‍ය වෙනවා ජනතාවට දෙන්න. වැඩිම විදුලි ධාරිතාව අපිට තිබුණත් මේ 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 අවුරුද්ද ඉතාම හොඳ අවුරුද්දක් තිබුණත් අපිට තියෙන්නේ ගිගාවට් පැය 4500ක් 800ක් වගේ ගන්න. එතකොට 10,000ක සපයන්න ඕනේ 4500යි තියෙන්නේ. ඒ අනුව අනිවාර්යයෙන්ම තාප විදුලිය දෙන්නම වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒ නිසා මේ ජල විදුලිය තියෙනවා ජලාශ පිරිලා ඇයි මණ්ඩලයට අඩුවට දෙන්න බැරි කියලා යම්කිසි කුකුසක් තිබුණත් කියන්න තියෙන්නේ. ඇත්තට මේ ධාරිතාව 995 තමයි උපරිම. ඒ කියන්නේ ජල විදුලියෙන් විතරක් ලංකාවේ විදුලිය දෙන්න පුළුවන්කම තිබුණේ. දැන් එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ.